හෙළරස channel එකට වෙනදා වගේම ඔයාලව මම අද සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදී කිරිපිටි හදාගන්න හැටි. ඉතින් ඔයාලා fresh milk පාවිච්චි කරනකොට සමහරක් වෙලාවට ඉතිරි වෙලා විසි කරන්න වෙනවා. ඒ වගේ වෙලාවට ඔයාලට මේ වගේ milk powder හදලා හුලං වදින්නේ තෙන්ද කල් තියාගන්න පුළුවන්. ඉතින් මම මේ අරන් තියෙන්නේ fresh milk ගැලුම් භාගයක් මෙතන. මුලින්ම ලිපපත්තු කරලා මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ උෂ්ණත්වය තියාගෙන කිරි ටික දාගන්න ටිකක් ලොකු මේ වගේ pan එකක් ගන්න. ඒ වගේම තමයි පුළුවන් තරම් බලන්ඩ non stick වාජනයක් ගන්න. ඒ වගේම තමයි මේ වගේ මං අරන් තියෙන මේ spatula එකක්. ඒ වගේම ගොඩාක් ඝනකම නැති මේ වගේ හොඳට අඩියට තදට heat ඉන්න පුළුවන් හැන්දක් ගන්න. ඊට පස්සේ එක දිගටම කලවම් කරන්න ඕන. චුට්ටක්වත් නතර කරන්න එපා. විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලා මේක ගෑස් ලිපේ හදන්න යන්න එපා. දර ලිපේ හදන්න බලන්න. ඒ වගේම තමයි පැයක් වගේ කාලයක් යනවා මේ වගේ කිරිපිටි හදාගන්න. ඒ නිසා එක දිගටම හැඳි ගන්න ඕනේ. තව කෙනෙක්ගේ උදව්ව ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් මේ තියෙන විනාඩි 10ක් විතර ගියාට පස්සේ එක දිගටම නොනවත්වා හැඳි ගාද්දී අඩියට අල්ලන්නේ නැහැ. මේ වගේ මේකේ තියෙන වතුර කිරිකේ තියෙන වතුර ගතිය නැති වෙලා යනවා. කිරි විතරක් ඉතුරු වෙනවා මෙන්න මේ විදිහට. එතකොට මේ ප්‍රමාණය අඩු වේගන යනවා. මේ විදිහට ඔයාලා දිගටම නොනවත්වා හැඳි ගන්න. පැය භාගයක් විනාඩි 40ක් අතර වගේ කාලය තුළ මෙන්න මේ වගේ කිරි එකේ හතරෙන් එකක් වගේ ප්‍රමාණයට හිඳෙනවා. දැන් මේ කිරි එක ගොඩක් ඝනයි. මේ වගේ වෙලාව වෙනකොට ටිකක් පරිස්සමෙන් මේක අඩියට අල්ලන්න පුළුවන්. ඒ වගේම පිච්චෙන්න පුළුවන්. මොකද වතුර ගතේ නැහැනේ දැන්. ඔයාලා හොඳට ගින්දර අඩු කරගෙන මඳ ගින්දරේ මේ වගේ හාට මෙහාට පෙරලන්න. වතුර ගතිය මේකේ දැන් මැටි වගේ දින් තියෙන්නේ. මේක හොඳට වේලෙන්න ඕනේ. ඒ හින්දා චූටියට චූටියට මේ වගේ හැන්දෙන්න කෑලි කඩ කඩ පුළුවන් තරම් මේක වේල ගන්න බලන්න. දැන් ලිප ඕෆ් කරන්න. ඕෆ් කළා ටික වෙලාවකින් මෙන්න මේ වගේ අතින් චූටියට කෑලි ටික කඩන්න ඕන. දැන් අපි මේ කිරිපිටි ටික බ්ලෙන්ඩ් කරන්න කලින් හොඳට වේල ගන්න ඕනේ වතුර තෙත ගතිය චුට්ටක්වත් නැති වෙන්න. ඒක කරන්න ක්‍රම තුනක් තියෙනවා. හොඳට තද අවුව තියෙනවා නම් ඔයාලා මේක තැටියකට දාලා උඩින් නෙට් එකක් දාලා අවුවේ තියන්න හොඳට වේලෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් තැටියකට දාලා අවන් එක ඔයාලා රත් වෙන දාන්න 100කට විනාඩි 7ක් 8ක් විතර. ඊට පස්සේ අවන් එක ඕෆ් කරන්න. ඕෆ් කරලා ඉවරලා තැටි ඇතුළට දාලා තියන්න. මතක තියාගන්න අවන් එක ඔන් කරලා තියන්නේ නැහැ. අවන් එක ඕෆ් කරලා ඒ රස්නේ තමයි මේ වේල ගන්නෙ. හොඳම ක්‍රමය තමයි මේ වගේ අවන් එකේ දාලා වේල ගන්න එක. එළී තීද්දි ගොඩක් උලන් වදින්න පුළුවන්. දැන් මේ තියෙන්නේ හොඳටම වේල ගත්තට පස්සේ ඔයාලට හොඳට මේක ඔයාලට අතට තේරෙනවා තෙත ගතිය ඇත්තෙම නැති වෙනකම්ම මේ විදිහට වේල ගන්න ඕන. දැන් වේල ගත්ත කිරි ටික අපි මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා තැටියකට කඩදාසියක් දාලා පෙනහෙරෙන් මේ විදිහට හලා ගන්න ඕනේ මේ කිරිපිටි ටික තුනී කුඩක් වෙන විදිහට. ඔයාලට අවශ්‍ය නම් සීනි එකතු කරගන්න පුළුවන් මේ කිරිපිටි එකට. එතකොට අපිට බ්ලෙන්ඩ් කරගන්නත් ලේසි. මේ වගේ සීනි හැඳි දෙකක් විතර දාලා කිරිත් එක්ක බ්ලෙන්ඩ් කරගන්න. මතක තියාගන්න යන්තම් හරි තෙත ගතිය තිබුණොත් මේ සීනි ටික දියවෙනකොට මේකේ ඇලවිලා මේක ඝන වෙනවා, හලන්න බැරි වෙනවා. ඒ හින්දා හොඳට උපරිමයටම කිරි ටික වේලෙන්න ඕන.
මම ගත්තේ කිරි ගැලුම් භාගයක්. කිරි ගැලුම් භාගෙන් කිරි පිටි ග්‍රෑම් 250ක් හැදුවා මම. කඩෙන් ගන්න කිරි පිටියක තරම්ම මේ කිරියක රස නැහැ. මොකද ඒවට ගොඩක් රසකාරක එකතු කරලා තියෙනවා. නමුත් මේ කිරි පිටියක කිරි තේ බොන්න ඒ වගේම අපිට කෑම ජාති හදනකොට පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් තියෙන වෙලාවට ඔයාලා ඒක මේ විදිහටම පාවිච්චි කරන්න. ඉතුරු වුණොත් තමයි කිරි පිටි හදාගන්න කියලා මම කියන්නේ. මොකද මේ කිරි ටික විසි කරන්නේ නැතුව ඉතින් ටික කාලයක් ගියත් අපිට ගෙදරදීම මේවත් හදාගන්න පුළුවන්. මේ තියෙන මන් දැන් හදපු කිරිපිටි ටික. මේ කිරිපිටි එළිය තියන්න එපා. ගොඩක් වෙලා හුලං වැදුනොත් අපිට බොන්න බෑ. ඕගොල්ලන් දන්නවා හුලං වැදිච්ච කිරිපිටි කොයි වගේද කියලා. අපිට කිරියක හැදුවට කිරියක උකු ගතියෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මේක හොඳට බෝතලයකට දානවා නම් හොඳට කට තද කරලා දාන්න. එහෙම නැත්නම් ඔයාලට සිප්ලොක් බෑග් එකක් අරගෙන මේ වගේ දාලා තද කරලා ඔයාලට අවශ්‍ය දවසට අවශ්‍ය ප්‍රමාණය මේ විදිහට වෙන් කරලා දාගන්න පුළුවන්. එතකොට සැරෙන් සැරේ අරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ රෙසිපි එකට කැමතියි කියලා. ඉතින් මං ඉල්ලනවා ලයික් එකක් දාන්න මගේ වීඩියෝ එකට යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඔයාලට ගොඩක් ස්තුතියි.